ලෝක කුසලානයට කියපු ශ්‍රී ලංකා කණ්ඩායමේ දනිෂ්ක ගුණතිලකට වෙලා තියෙන ප්‍රශ්නය ගැන මේ වෙනකොට නොදන්න කෙනෙක් නැහැ. ඉතින් ඔන්න ඒ නිසාම දැන් ලංකාවේ හැමෝම පවා කතා වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ ගිහින් කරපු දේවල් ගැන. ඒ වගේම දනිෂ්ක ගුණතිලක ගැන. ඉතින් ඒ ගැන හිම කතා වෙනකොට දනිෂ්ක ගුණතිලකගේ මේ සිදුවීම නිසා මේ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් කිරීමට ත්‍රිපුද්ගල කමිටුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පත් කළා. ඒ අනුව මේ ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානකගේ ප්‍රකාශයක් ලබා තිබූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඒ වගේම සෑම නිතරම 1996 ක්‍රිකට් කණ්ඩායම උදාහරණයට ගන්න අර්ජුන් රණතුංග මහතා දසුන් ශානක හටහා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සිදුවී ඇති සිදුවීම ගැන තොරතුරු කිහිපයක් හෙළි කර තිබුණා. ඉතින් එහෙදි අර්ජුන රණතුංග මහතා පැවසිය ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් විවිධ කාර්යයන් 16කට එළියට ගොස් ඇති බවට ඒ වගේම මෙවැනි 16 වතාවක් යෑමට අවසර දී ඇත්තේ කවුරුන්ද යන බවටත් ඔහු ප්‍රශ්න කර තිබුණා. ඒ විතරක් නෙමෙයි ඔහු පවසන්නේ මේ ආකාරයට ෆන්ක්ෂන් වලට යනකොට ටිකට් කරන බවටත් එම ටිකට් වලින් ලැබෙන මුදල් වලට කුමක් සිදුවේද යන බවටත් ඔහු ප්‍රශ්න කර තිබුණා. ඉතින් ඒ වගේම අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ඕස්ට්‍රේලියාවේදී ලෑන්ඩ් සේල් බිස්නස් එකක් ප්‍රමෝට් කර ඇති බවටයි. ඒ විතරක් නෙමෙයි අර්ජුන රණතුංග මහතා පවසන්නේ අනෙක් කණ්ඩායම් වලට වඩා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් ආබාධ වලට ලක්ුණේ ක්‍රිකට් ෆිට්නස් නැති නිසා බවටයි. ඉතින් අර්ජුන රණතුංග මහතා ඒකී ප්‍රකාශයේ හේතුවෙන් මේට සම්බන්ධ වී සිටි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා තිබුණේ ක්‍රීඩකයන්ට නැවත ෆිට්නස් ටෙස්ට් එකක් යොදවන බවටයි. ඒ වගේම තමයි මෙහිදී රොෂාන් රණසිංහ මහතා පැවසුවේ දනිෂ්ක ගුණතිලක ශ්‍රී ලාංකික පුද්ගලයෙකු බැවින් ඔහු වෙනුවෙන් නීතිමය සහයෝගය ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත් කටයුතු කරන බවටයි. ක්‍රිකට් ගැන අලුත් තොරතුරු බලා ගන්න ක්‍රිකට් පිස්සා අපිව subscribe කරන්න. ක්‍රිකට් ගැන අලුත් තොරතුරුක් අරගෙන ඔයාව හම්බෙන්න ක්‍රිකට් පිස්සා එනවා ඉක්මනින්.